දීවකාලිනුම මුහුණු දුන් ආර්ථික අභියෝගතා අභියෝගයද අදවන විට ඉතා දුෂ්කර ස්ථානකට පත්ව තිබෙනවා ගරු කතානායකතුමනි ආණ්ඩුවත් කවදාවත් කැමැත්තෙන් තමන්ගේ ජනතාව දුෂ්කරතාවයන්ට පත් කරන්නේ නැහැ ඒත් අද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව අපි පිළිගත යුතුයි විදුලි කප්පාදුව ඉන්ධන හිඟය ගෑස් අර්බුදය අපට පෙනෙන දුෂ්කරතා පමණයි මිනිසා ඇති වුණු තවත් නොයෙක් දුෂ්කරතාවයන්ටත් ජනතාවද මුහුණ දෙන බව මා දන්නවා කරු කතානායකතුමනි මේ අප ගෙනවමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩ එන රටක් ලෙස අපි හැම දිනම එක්ව කටයුතු කළ යුතු මොහොතක් දේශපාලනික වශයෙන් බොරදිය බාලුවාන මේ අවස්ථාවක් නොවේ කියලයි මා විශ්වාස කරන්නේ අපි හැම දිනම ගැන ජනතාව බලා සිටිනවා කවුද අවංකව රටට ආදරය කරන්න කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ ඒ නිසා රජයක් ලෙස අපට තිබෙන ඔය ඒක ජනතාව තීන්දුව කරයි අපට තිබෙන වගකීමෙන් මිදෙන්න බෑ ඒ වගේම මේ අර්බුදය ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකින් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ගරුවතානායකතුමනි දේශපාලනික වශයෙන් අපට තියෙන මතභේද විස්තර කලින් රට මුහුණ දී තිබෙන අභියෝගයන් රට මුදා ගන්නයි අපි ප්‍රමුඛත්වය දී යුත්තේ. ඒ නිසා රජයක් විදියට විරුද්ධ පක්ෂයත් කිසිදු වේදයකින් තොරව රට ගොඩනගන්න එන්නේයි අප ආරාධනා කළේ අවංක චේතනාවෙන් ඒ ආරාධනය අදටත් වළංගු බව මම ඔබට සිහිපත් කරනවා. අරු කතානායකතුමනි රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණ නීතිය වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ වෙන්ම මේ උත්තරීතර ස්වභාවයේ පක්ෂ විපක්ෂ භේදකින් තොරව ඇගීමට ලක්වන ආර්ථික කළමනාකරණ ශ්‍රේෂ්ඨයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම සහිත ආර්ථික විශේෂඥයන් දිනු පත්ව සිටිනවා. මහා බැංකුව ඇතුළු මුල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයන්ට අප කටයුතු කළා. විතරක් නොමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන මැදුර ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතන සමග අපි දැක්වත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගෙන් අපට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒ වගේම අපේ මිත්‍ර රටවල් මේ මොහොතේ අප සමග මේ ආර්ථික අර්බුදයල කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙමින් සිටිනවා. ගරු කතානායකතුමනි මුදල් ලැබතුමා මුදල් ලබත් අංශය දේකම්තුමා මහ බැංකුව අධිපතිතුමා මේ මොහොතේ දැඩි කැපවීමකින් යුක්තව ඔවුන්ගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් ඉටු කරමින් සිටිනවා. ඒත් මෙවැනි අවස්ථාවක අප වඩාත් කල්පනා කළ යුත්තේ කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දිගු කාලීනව මෙවැනි අර්බුදයක් නැවත රට තුළ ඇති නොවීමට වග බලා ගැනීමේ ස්ථීර අඩිතාලමක් දැමීමයි. විරෝධතාවයට එහා ගිය මැදිහත් වීමක් ඊට අවශ්‍ය බව මා කලින් සිහිපත් කළේ නිසයි. ගරු කතානායකතුමනි ඇති වෙලා තිබෙන අර්බුදයට විසඳුම් අප සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. අර කාලු මොහොතර විරෝධතාවයේ නිරත කණ්ඩායම් වලටත් මා සාකච්ඡාවකට එන්නේයි මීට පෙර ආරාධනා කළා. උන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත් වීම කරන්න අපි ඉදිරිපත් වුණු බව සිහිපත් කළ යුතුයි. ගරු කතානායකතුමනි දීර්ඝකාලීනව විදුලි කප්පාදුවලට එක් හේතුවක් වූයේ නිසිකල්ට විදුලි බලාගාර ඉදි නොවීමයි. පුනර්ජවනීය බල ශක්ති පිළිබඳව තිබූ ඉදිරි ව්‍යාපියවර ඇතම් පිරිස් ඉතාමතාම මග ඇරියා. දැන් ඒ වරදා අතීතයට පවරා පළක් නැහැ. අපි ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය මං කියන ඔය ගැන ගනිමින් සිටිනවා. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය පියවමින් සිටින නිසාත් මේ වන විට මධ්‍යම කඳුකරයට වැසිය දැලෙන නිසා මේ ප්‍රශ්නේ තයික්මනින් විසඳන්න අපට පුළුවන් වෙයි. ප්‍රශ්නේ අවසන් වෙනවා කියනවට වඩා අපට හැකි ආසන්නම දැනකින් අපි විසඳුම් සොයනවා කියන එක වැදගත්. මිනිත්තුවේ මිනිත්තුවා පරි අපි විදුලි කප්පාදුව අඩු කරනවා. ඒ වගේම ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කරන්න අවශ්‍ය පියවරගෙන තිබෙන බව කරවත් අධිකරු ජනාධිපතිතුමා ඊයේ දිනේ ජනතාව හමුවේ ප්‍රකාශ කළා. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඉන්ධන හිඟයත් එනවායි කියන සැකයක් තියාගන්න එපා.
එදිනෙදා වැඩ කරන ජීවිතේ පැකිපයක් පෝලිම් වල ඉන්න ගියාම ඇති වෙන වේදනාව දන්න නිසා මේ තත්ත්වෙම ගැහැදීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා 24 පැයෙන් විසඳුමක් නොලැබුණත් නොලැබුණත් අපි ඔබ තව බොහෝ කල් පෝලිම් වල නොතියන බව මතක තබා ගන්න. අරු කතානායකතුමනි ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විටේ සඳහා අපේ රටේ ආර්ථික දේශපාලනිකා සමාජීය ස්ථාවරත්වයන් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් මහා ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතුයි මා විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි ඒ ආරම්භක පියවරක් ලෙස 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්ම කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිත විසඳුම් බවයි මගේ විශ්වාසය. මේ ඔස්සේ යමින් අධිකරු ජනාධිපතිතුමාගේද ආශිර්වාද ඇතිව උළුන්. ඈ බලේ ගේනෝ මෙතෙන්ට. නෑ අහගන්නකො පොඩ්ඩක්. ආගන්නකො ආගන්නකො. බලේ ඔයාලට දෙනවයි කියලා කිව්වමත් තව ඒත් කැමති නෑ. गरु कथानायकतुमणि विशेषण ओबतुमा गरु अग्रामात्यतुमागे प्रकाशयट इड प्रस्ताव लबा दुन्ना सेम मम इल्लीमक् करनवा ओबतुमागेन बहुम कारुणिकव ए आकारेन्म एलस